දැන් ගුරු විදුවල්පති සංධානයට අපි තීරණ ගණනාවක් කරන් තියෙනවා ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න. විශේෂයෙන්ම අපි දැක්කා අපි 26 වෙනිදා ක්‍රියාමාර්ගයක් ගත පස්සේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ ක්‍රියාමාර්ගයක් ගත පස්සට පස්සේ ඊට පාර දීම නිසා අපි 27 වෙනිදා ක්‍රියාමාර්ගයක් ගත්තා. දැන් අපි එළඹෙන සඳුදා අපි තීරණයක් කරන් තියෙනවා සම්පූර්ණයෙන්ම අපි ගිය සිකුරාදා මේ තීරණය ගත්තේ පාසල් ඉදිරිපිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් අපේ ගැටලුවට අධ්‍යාපන පද්ධතියේ ගැටලුවට විසඳුම් ලබා දෙනවා වෙනුවට කරන ලද තර්ජනයට විරෝධය පළ කිරීම සඳහා අපි අවිරෝධතාවයක් කරන්න. ඒ වගේම කලුකොඩි ප්‍රදර්ශනය කරලා මේකට නේ බැනර් එකක් දාන්න. ඒ වගේම අපි තීරණයක් කරන් තියෙනවා ලැබෙන අඟහරුවාදා විශේෂයෙන්ම පාසල් ලාවෙන් පස්සේ ගුරුවරු දෙමව්පිය එකතු වෙලා රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ මේ මර්ධනීය ප්‍රකාශයට එරෙහිවත් ඒ වගේම ගුරුසාව විද්‍යාපතින ගැටලුව විසඳන බල කරලත් ඒ වගේම අධ්‍යාපන පද්ධතියේ දෙමව්පියන්ට බරක් කියලා තියෙනක ඇති කරන්න කියලාත් අපි විරෝධතාවයක් සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා එළඹෙන සිකුරාදා රටේ සමස්ත වෘත්තීය සමිති ඒකාබද්ධ කරලා අපි විශේෂයෙන්ම ආණ්ඩුව ගෙන යන මේ මර්ධනීය ප්‍රකාශන වලට රේව රාෂ්ට්‍ර විසඳන්නත් ඉස්සරහට යමට රේව සෑම ශ්‍රේෂ්ඨයකම බැංකු තැපැල් වරාය ඒ වගේම දුම්රිය මේ සෑම ශ්‍රේෂ්ඨයකම වෘත්තීය සමිති ඒකාබද්ධ කරලා අපි සාකච්ඡාවක් ඇඳවලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ගුරු විද්‍යාල සම්දානයට සියලුම වෘත්තීය සමිති රාජ්‍යාංශයේ පෞද්ගලිකාංශයේ සියලුම වෘත්තීය සමිති කැඳවලා අනිවාර්යයෙන් ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් පිළිබඳ සාකච්ඡා කරන්න. මොකද මේ ආණ්ඩුව මේ යන ගමන අපි නවත්තර කරන්න ඕනේ. අපි දැක්කද අපේ ක්‍රියාමාර්ගයෙන් පස්සේ අපි දැකපු දේ තමයි සමහර ආණ්ඩුකාරවරු මේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා 27 වෙනිදා කලාප අධ්‍යක්ෂකව රැස් කරලා මේ ගුරු වරගල මර්ධනය කරන්න එකම දින උපදෙස් දෙනවා. ටියුෂන් දෙනවා. කොහොමද මර්ධනය කරන්න කියලා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා. එතකොට දැන් 28 වෙනිදා කලාප අධ්‍යක්ෂකවරු සියලු දෙනා විදුහල්පතිවරු ගෙනලා ටියුෂන් දෙනවා. කොහොමද ගුරු වරගල මර්ධනය කරන්න කියලා. මේක පිළු ප්‍රකාශ. තමන්ගේ බලය අයුතු ලෙස පාවිච්චි කරන ආණ්ඩුකාරවරෙක් මේ. ඒක නිසා මේ ගුරු වරගල මර්ධනය කරන්න ගුරුවරු පාරට බයින එක නවත්තන්න මේම කර ඒව හරියන්නේ නැහැ. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා මේ ක්‍රියාමාර්ගය අපි ඉස්සරහට යනවා. අපි අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමා මොන ප්‍රකාශ කළත් අපිට අදාළ නැහැ.